හරි. එතකොට අපි දැන් අවසාන කොටසට තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රත්‍ය වර්ගීකරණය අපිට කතා කරන්න තියෙන මාතෘකාවල නේ. දැන් කාලය තිස්සේ කතා කරගෙන ආවනේ. එතකොට දැන් අවසාන කොටසට ඇවිල්ලා දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙතනදී ප්‍රත්‍ය වර්ගීකරණයේදී මේ මිශ්‍රක ගණයන් කියන කොටස, මිශ්‍රක ප්‍රත්‍යයන් කියන කොටස. මේ කොටස තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මිශ්‍රක වල වර්ග තියෙනවා 3ක්. එතන වර්ග 3ක් තියෙනවා. හරි. කොහොමද මේ වර්ග 3 ඉන්නේ? සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන අත්ති අවිගත නිස්සය. ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස තමයි පච්චාජාත ආහාර මිශ්‍රකව ලැබෙන අත්ති අවිගත කියන එක. තමයි දෙවෙනි කොටස. ඊළඟ තුන්වෙනියට එනවා පච්චාජාත ඉන්ද්‍රිය මිශ්‍රකව ලැබෙන අත්ති අවිගත කියලා. ඒක තමයි කොටස් 3 එන්නේ. ඒතර මෙතන ප්‍රත්‍ය කීයක් තියනවද? සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන අත්ති අවිගත නිස්සයකේ ප්‍රත්‍ය 3ක් තියෙනවා. ඊළඟට පච්චාජාත ආහාර මිශ්‍රකව ලැබෙන අත්ති අවිගතයේ ප්‍රත්‍ය 2ක් තියෙනවා. ඊට පච්චාජාත ඉන්ද්‍රිය මිශ්‍රකව ලැබෙන අත්ති අවිගතයේ ප්‍රත්‍ය 2ක් තියෙනවා. ඒතර මුළු ප්‍රත්‍ය ගණන 7ක් තියෙනවා මෙතන. හරි, ප්‍රත්‍ය 7ක් අපිට කතා කරන්න තියෙනවා මෙතනදී. ප්‍රත්‍ය 7ක් සම්බන්ධයි. ඒතර අපි ඒක කොටස් 3කට කඩලා තමයි කොට බෙදාගෙන තමයි විස්තර කරන්නේ. එතකොට ඒ තුන අතරින් අපි ඉස්සෙල්ලාම යනවා සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන අත්ති අවිගත වලට අපි ඉස්සෙල්ලාම යනවා. සාකච්ඡා කරන්න. හරි. මේක මේ ප්‍රත්‍ය අපි ඉස්සෙල්ලාම බලමු එක පාළි කොහෙද මේක තියෙන්නේ? මේ පාළියේ ස්වභාවය මොකක්ද කියලා බලාගමු. ඊට පස්සේ අපිට තේරුම් කරගන්න පහසුයි. හරි, අපි යන්න ඕන අත්ති පාළියට ආශ්‍රමතෝ. හරි, අත්ති පාළිය දැන් අපි විසර්ජනා ගණනාවක් කතා කරානේ. ද මේ ඉතුරු වෙලා තියෙනවා කීපයක්. පෙරලා ගත්තද 140 පිටුව. මේ පොත පෙරලන්න කම්මැලියෙන් එපා, ස්ක්‍රීන් එකේ තියෙනවා කියලා මේ පොත එහෙම මෙහෙම පෙරලන්න පුරුදු වෙන්න. දැන් මේව කරන්නේ නැත්නම් සමහරට මටත් ලේසි මේ මොකද්ද අර චට්ට සංගායනා බ්‍රවුසර් එකේ තියෙන්නේ. බ්‍රවුසර් එකේ ඒක දාගෙන පෙන්නන්න පුළුවන්. හරිම ලේසි, මට එහෙට මෙහෙට බ්‍රවුස් කරන කරදරයක් නැහැ. මේක දැන් මේ බුක්මාක් ඔක්කොම මම දාලා තියෙනවා, ටයිප් කරලා තියෙන්නේ මෙතන. ඔක්කොම ටයිප් කරලා තියෙනවා ඇතුලේ. මේ ඊළඟට මිශ්‍රක වලට ගිහිල්ලා ඒවා ඇතුලේ මේවත් ටයිප් කරා සමහර අය කොටස ඔක්කොම නම් කරේ නැහැ. මේ චට සංගායන තුන මාතෘකා හිටන් කොපි මේ ලිව්වා මේකේ. ඒතර මම මෙහෙම කරේ ඇත්තටම මේ ආශ්‍රම වහන්සලාට පුරුදු වෙන්න මේ පොත පෙරලන්න. නැත්තම් වෙන්නේ මොකද, මේකේ අපි ඔක්කොම ස්ක්‍රීන් එකේ දාගෙන පෙන්වුවෙන් පස්සේ මේ අර ඇප්ලිකේෂන් ඊට පස්සේ ඒකෙන් තමයි කරන්න ඕන කියලා හිතන්නේ හැමදෙස්සෙම. මම ලේසිනේ. ඒතර අපි බුද්ධ ජයන්ති පොත පෙරලලා නැහැට මේට. හරි, ඒක පෙරලා හුරු වෙන්න ඕන අපි. හරි, ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මම කියන්නේ මේ පෙරලන්න මේ පිටුට යන මේ පිටුට යන කියලා කියන්නේ විශේෂයෙන්ම අන්නේ කාරණේ නිසා. ඒ නිසා මේ මම කියද්දි කම්මැලි නැතුව මේ පිටු වලට ගිහිල්ලා පෙරලන්නේ. මම හිතන්නේ පෙරලන ඇති කියලා. මට පේන්නේ නැහැනේ ඔක්කොම මේ සංඥාසලෙම කරනවද නැද්ද කියලා. ඒ නිසා මේක විශේෂයෙන්ම කියන්නේ මෙහෙම. 140 පිටුවට යන්න ඕන, 40ත් පහු කරගෙන එකසිය 41 පිටුවට යන්න ඕන. හරි නේද? එතකොට 141 පිටුවේ අත්ති ප්‍රත්‍යයට අදාළව එක විසර්ජනයක් තියෙනවා. කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අතිපච්චයේන පච්චයෝ කියලා. කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අතිපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ එතන එනවා සහජාතං පුරේජාතං කියලා. එතන මාතෘකාවක් දක්වලා තියෙනවා. සහජාතෝ කුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නන්නං කන්දානං අතිපච්චේන පච්චයෝ. ඊට පස්සේ පෙයාලයක් තියෙනවා. එතකොට මතකද ඇයි මේ මෙහෙම පෙයාලයක් කියන්නේ කියලා? ඒකෝ කන්දෝ කියලා එන තැන් වල අපි සහජාතවලදී කිව්වා කොහොමද? ඒකෝ කන්දෝච වත්තුච තින්නන්නං කන්දානං අතිපච්චේන පච්චයෝ. ඊට පස්සේ මේකේ ස්වභාවයන කොහොමද අපි මේක දිග අර ගන්න ඕන කියලා හිතන්නේ? තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දස්ස අතිපච්චේන පච්චයෝ. ස්කන්ධ තුනක් සහ ස්කන්ධ තුනක් සහ ආදී වස්තුව එක් ස්කන්ධයකට අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ පෙය්‍යාලේ අවසානයේ තියෙනවා ද්වේ කන්දාච වත්තුච දින්නම් කන්දානම් අතිපච්චේන පච්චයෝ. ස්කන්ධ දෙකක් සහ ආදී වස්තුවද දින්නම් කන්දානම් ස්කන්ධ දෙකකට අතිපච්චේන පච්චයෝ අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒතර මෙහෙම පාළියක් එනවා. හරි. ඒතර මෙතනදී මගේ පරිවර්තනය කරන්න මොකක්ද මේ කියන්නේ කියලා කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසල වූද අභ්‍යාකෘත වූද ධර්මයෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයන්ට අතිපච්චේන පච්චයෝ අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ සහජාතං පුරේජාතං සහජාත පුරේජාතං කියලා මාතෘකාවක් තියලා තියෙනවා. ඒතර මේ තියලා තියෙන්නේ මේ දෙකක් නෙමෙයි මේ එකක් ගැන තමයි කියන්නේ. හරි කලින් තැන්වල ආවනේ ගොඩක් දක්වනවා නේද? මේ මාතෘකාව තියෙන තැන්වලදී මෙතන දක්වන්නේ මේ එක කාරණයක් ගැන තමයි කියන්නේ. අතනදී ඊට පස්සේ ඒක විස්තර කරනවා සහජාතෝ කුසලෝ ඒකෝ කන්දෝච සහජාත වූ එක් කුසල ස්කන්ධයක්ද වත්තුච හදේ වස්තුවද තින්නන්නම් කන්දානම් ස්කන්ධ තුනකට අතිපච්චේන පච්චයෝ. හරි. ඒතර මේ වාක්‍ය අපි ඇතුලේ පොඩ්ඩක් බෙදලා ගමු මොකද්ද මේකේ අර්ථය කියුවේ කියලා. ඒතර සහජාතෝ කුසලෝ ඒකෝ කන්දෝච සහජාත වූ එක් කුසල ස්කන්ධයක්ද වත්තුච හදේ වස්තුවද. ඒතර හදේ වස්තුව කියන එක සහජාතයිද? කුසල ස්කන්ධ පහළ වෙන වෙලාවේදී ඒක පුරේජාතයි නේ. හරිද කියන එක? හදේ වස්තුව කියන එක මොකද හැමතිස්සෙම මේ වගේ තැන්වල මේ කුසලයක් පහළ වෙන වෙලාවේදී පුරේජාතයි. ඒක කලින් පහළ වෙන. ඒතර ඒ කලින් පහළ වෙච්ච හදේ ඒ වස්තුව සහ මේ කුසල ස්කන්ධයක් කුසල ස්කන්ධයක් තින්නන්නම් කන්දාන ස්කන්ධ තුනකට අතිපච්චේන පච්චයෝ අතිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. එතකොට මේක ඇතුලේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය මොකද්ද? තින්නන්නම් කන්දානම් කියද්දි ස්කන්ධ තුන තමයි ප්‍රත්‍යෝත්පන්නේ වෙන්නේ නේ. එතකොට ප්‍රත්‍ය ධර්මය වෙන්නේ මොකද්ද? කුසලෝ ඒකෝ කන්දෝ කුසල ස්කන්ධයක් සහ ඊට පස්සේ වත්තුච හදේ වස්තුවද කියන එක. ප්‍රත්‍ය ධර්ම දෙකයි ප්‍රත්‍යෝත්පන්නයයි. ඒ දෙක පැහැදිලි නේද? ඊට පස්සේ එතකොට එතන ඒ අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට එතන මේ සහජාත වෙන කුසල ස්කන්ධයකුත් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ පුරේජාත වෙන ඒ හදේ වස්තුවක් තියෙනවා. ඉතින් මේ දෙකම උපකාරක වෙනවා මොනකටද? තින්නනම් කන්දාන ස්කන්ධ තුනකට. ඒ කියන්නේ මේ කුසල ස්කන්ධයන් පහළ වෙද්දී ඒ කුසල ස්කන්ධයන් වලට සහජාත වෙන කුසල ස්කන්ධයකුත් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට හදේ වස්තුවත් ප්‍රත්‍ය වෙනවා. ඒ ස්කන්ධ තුනට. ඒ කියන්නේ ස්කන්ධ තුනට හදේ එක් ස්කන්ධයකුත් ප්‍රත්‍ය වෙනවා. හදේ වස්තුවත් ප්‍රත්‍ය වෙනවා. ඒතර මේ කාරණය කියද්දී මේකට සහජාතයි කියලා කියන්න පුළුවන්ද තනි කරවම? අපිට තනි කරවම සහජාතයි කියලා කියන්න බෑනේ. මොකද ඇයි? මෙතන පුරේජාත භාවයකුත් තියෙනවා. පුරේජාතයි කියලා කියන්න පුළුවන්ද මෙතන? බෑනේ. මේ කාරණේ විස්තර කරද්දී කොහොමද? එතන සහජාතයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන මිශ්‍රකව තමයි දේශනා කරන්නේ. ඒක තමයි සහජාතං පුරේජාතං කියලා මාතෘකා තියලා දේශනා කරන්නේ. ඒකයි මේකට මිශ්‍රකයි කියලා කියන්නේ. හරි. ඒ නිසා මේ කාරණේ විස්තර කරද්දී මේ කාරණේ පැහැදිලි කරද්දී මෙතන සහජාතං කියලා කියන්නේ සහජාත පච්චේන පච්චයෝ කියලා කියන්නත් බෑ. පුරේජාත පච්චේන පච්චයෝ කියලා කියන්නත් බෑ. හරි. මොකද මේ දෙකම මේ පරමාර්ථ ධර්ම කොටස් දෙකම ප්‍රත්‍ය ධර්ම වර්ග දෙකම, ඒ කියන්නේ කුසල ප්‍රත්‍ය ධර්මයන් කියන නාම කොටසයි මේ වත්තුච කියන ඒ රූප කොටසයි. ඒතර මේ දෙක දෙපැත්තක තියෙන සහජාත පුරේජාත දෙකේම තියෙන්නේ. අන්නේ දෙපැත්තෙම තියෙන නිසා සහජාත පුරේජාත කියන නම් දෙකම විවහාර කරන්න බෑ. ඒ නිසා තමයි මේක සහජාත ගණයට ආවේ නැත්තේ. සහජාතවල මේ කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කියලා විසර්ජනයක් ආවේ නැහැ. ඊට පස්සේ පුරේජාත වලට ගියන් පස්සේ පුරේජාතයේදී කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස ධම්මස්ස පුරේජාත පච්චේන පච්චයෝ කියලා විසර්ජනයක් ආවෙත් නැහැ එතනදී. හරි. නමුත් මේ දෙකේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී මෙතන තියෙන මොකද්ද මේ? අත්තිභාවය තියෙනවා. අස්තිත්වය තියෙනවානේ. මේ සහජාත වෙන නාමස්කන්ධයන් පවතින්නටත් ඕනේ. ඊළඟට පුරේ ජාත වෙච්ච හදේ වස්තුවක් පවතින්නට ඕනේ. ඔය කාරණා දෙකම තියෙන නිසා තමයි මෙතන දේශනා කරන්නේ මේක මේ අත්ති ප්‍රත්‍යයට ඇතුළත් කරලා දේශනා කරන්නේ. ආර්තයන් වලදී දේශනා කරන්නේ නැතුව එතන මොකද ශුද්ධ සහජාත භාවයවත් ශුද්ධ පුරේ ජාත භාවයවත් ඒ තැන් වලදී ලැබෙන්නේ නැති නිසා. එතනට නිකන් පැහැදිලිද? ඊට පස්සේ මෙතන අපිට දැන් තියෙන්නේ මොකද්ද මේ අනිත් ටික පාළි දිග අරගන්නනේ. ඒතර මේ පෙය්‍යාලේ ඇතුලේ තියෙන්නේ කොහොමද? තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දස්ස අතිපච්චේන පච්චයෝ කියලා. පෙය්‍යාලේ ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ කුසල වූ ස්කන්ධ තුනක් සහ හදේ වස්තුවද එක් ස්කන්ධයකට අතිප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒක පැහැදිලිනේ. ඒතර පෙය්‍යාලේ ඇතුලේ තියෙන එකයි. මේ ක්‍රියාවලියම තමයි කියන්නේ. දැන් අර කලින් ආවනේ මතකයි නේද? අපි සහජාතය කතා කරද්දී අර අවයව වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. අවයව නාමස්කන්ධයන් අවයව නාමස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා. ඒතර ඒක තමයි මේ ඒකෝ කන්දෝච කියන එකෙන් දක්වන්නේ. ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම්. තයෝ කන්දා ඒකස්ස කන්දස්ස. දේ කන්දා දින්නම් කන්දානම් කියලා එහෙම දක්වන්නේ. ඒකම තමයි මෙතන විස්තර කරන්නේ. අර වත්තුච කියලා අතිරේකව හදේ වස්තුවක් දක්වලා තියෙනවා. ඒතර ද්වේ කන්දාච දේ ස්කන්ධ දෙකක්ද වත්තුච හදේ වස්තුවද දින්නම් කන්දාන ස්කන්ධ දෙකකට අතිපච්චේන පච්චයෝ අතිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා. ඒතර ඔහොම තමයි මේකේ පරිවර්තනය අපිට ගන්න තියෙන්නේ. මෙතන ඒතර විසර්ජනය මොකද්ද? කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස. ඒතර මේක කෙටියෙන් කියොත් කොහොමද එන්නේ? කු බ්‍යා කු. එහෙම තමයි එන්නේ. ඊට පස්සේ මේකෙම අකුසල පැත්ත විස්තර කරනවා. අකුසලෝච අභ්‍යාකතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයේන පච්චයෝ කියලා. ඒක පැහැදිලිද? මේකම තමයි. මෙතන එන්නේ මොකද්ද? අකුසලෝච. කලින් ආවේ මොකද්ද? කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කියන එක න්යාවේ. ඒතර මෙතනට එන්නේ මොකද්ද? අකුසලෝච අභ්‍යාකතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස කියලා. එතකොට එතන පරිවර්තනය කරොත් අකුසලෝච අභ්‍යාකතෝච ධම්මා අකුසල උද අභ්‍යාකෘත උද ධර්මයෝ අකුසලස ධම්මස අකුසල ධර්මයට අත්තිපච්චේන පච්චයෝ අත්තිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා. ඊට පස්සේ සහජාතං පුරේ ජාතං කියලා මාතෘකා තියලා තියෙනවා. සහජාතෝ අකුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නන්නම් කන්දානං අත්තිපච්චේන පච්චයෝ. සහජාතෝ අකුසලෝ ඒකෝ කන්දෝච සහජාත අකුසල එක් ස්කන්ධයක්ද වත්තුච හදේ වස්තුවද තින්නන්නම් කන්දාන ස්කන්ධ තුනකට අත්ථිපච්චයේන පච්චය අත්ථිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊළඟට තයෝ කන්දාච වත්තුච ස්කන්ධ තුනක් හදේ වස්තුවද ඒකස්ස කන්දස්ස එක් ස්කන්ධයකට අත්ථිපච්චයේන පච්චය අත්ථිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊළඟට දේ කන්දාච වත්තුච ස්කන්ධ දෙකක් සහ හදේ වස්තුවද දින්නම් කන්දාන ස්කන්ධ දෙකකට අත්ථිපච්චයේන පච්චය අත්ථිප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියලා කියනවා. ඒ කාරණේ පැහැදිලිනේ. ඒතර ඒ අනිත් පැත්ත තමයි එතන විස්තර කරේ. හරි. ශුද්ධ සංඛ්‍යාවලට ගියයින් පස්සේ මෙතන මිශ්‍රක කියලා වෙනම ශුද්ධ සංඛ්‍යාවක් දක්වන්නේ නැහැ. මෙතන තියෙන්නේ කොහොමද? පාළි හේතුයා සත්ත ආරම්භණේ නව අධිපතියා දස ඔය විදිහට තනි ප්‍රත්‍යක් වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර මෙතන මේ මිශ්‍රකව මේ ප්‍රත්‍ය එනවාය කියලා එහෙම දේශනා කරන්නේ නැහැ. නමුත් මේ අත්ත්‍යා තේරස කියලා තියෙන්නේ. මේ අත්ත්‍යා තේරස කියන එකේ අර්ථය මොකද්ද? අත්ති ප්‍රත්‍යෙහි තේරස 13ක් වූ විසර්ජනයෝ වෙත්. එහෙමනේ කියන්නේ. මේ විසර්ජනය ඇතුලේ මේ 13 ඇතුලේ මේක තියෙනවානේ. අපි දැන් කතා කරේ මොකද්ද? කූබ්‍යා කු සහ අකූබ්‍යා කු කියන එක. ඔය විසර්ජන ටික නේ සාකච්ඡා කරේ. එතකොට ඒක ඒ 13 ඇතුලේ මේක තියෙනවා. හරි. නමුත් මෙතන විශේෂ මේ ප්‍රත්‍යක් අරගෙන මූලයට ප්‍රත්‍යක් අරගෙන මේ ප්‍රත්‍ය මේකයි කියලා එහෙම දක්වන්නේ නැහැ. විශේෂයෙන් දක්වන්නේ නැහැ. හරි. මොකද මේක මේ ඒ කියන්නේ දැන් සහජාත පුරේජාත මිශ්‍රකව 13ක් තියෙනවා මේ දෙකක් තියෙනවා කියලා එහෙම දක්වන්නේ නැහැ. හරි. නමුත් මේක අපි දැනගන්න ඕන කොහෙද මේක තියෙන්නේ? අත්ති ප්‍රත්‍ය ඇතුලේ කියලා. හරි. ඊළඟට අවිගත ප්‍රත්‍ය ගත්තාම අවිගත ප්‍රත්‍යෙත් ඇතුලේ තියෙනවා කියලා දැනගන්නට ඕනේ. හරි. ඊට අමතරව මේක නිස්සය ප්‍රත්‍ය ඇතුළෙත් තියෙනවා. මෙතන දේශනා කරන්නේ මොකද? කුසලෝච අභ්‍යාකතෝච ටික ඊට පස්සේ මොනවාටද ප්‍රත් වෙනවා කියලා කියන්නේ? කුසලස්ස. ඒ කියන්නේ පළවෙනි කොටස. හරි. කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයට ප්‍රත් වෙනවා කියලානේ කියන්නේ. උතරාස්තු මේ කොටස තමයි මොනවාද? මේකේ මේක තමයි ප්‍රත්‍ය වෙන්නේ. මේ පැත්ත තමයි ප්‍රත්‍යොත්පන්න වෙන්නේ. ඒක පැහැදිලි නේද? හරිනේ. ඒතර මෙතන කුසලෝච කියලා ගනිද්දි මොනවද ගන්නෙ? මෙතනට එන්නේ කුසල ස්කන්ධයන් ටික ගන්නෙ. අභ්‍යාකතෝච කියන එකේදී පාලි මත ගන්නේ වත්තුච කියලානේ. වත්තුච කියලානේ. ඒක ස්කන්ධ ටිකක් ආව. ස්කන්ධ ටික දේශනා කරා කොහොමද භාග්‍යවතුන් වහන්සේ? ඒකෝ කන්දෝ ඊළඟට තයෝ කන්දා ඊළඟට දින්නම් ද්වේ කන්දා කියලා එහෙම ආවනේ නේ. දැන් මේ තරමේ බලන්න සහජාතෝ අකුසලෝ ඒකෝ කන්දෝ ඊට පස්සේ තයෝ කන්දා. හරි ද්වේ කන්දා එහෙමනේ ආවේ. මේ අකුසල පැත්ත කියන්නේ. ඒතර කුසල පැත්ත ගියාම මෙතන තියෙන්නේ කුසලෝ සහජාතෝ කුසලෝ ඒකෝ කන්දෝ. එහෙම එනවනේ. ඒ කියන්නේ මොනවා ගැනද මේ කියන්නේ අසු? නාම ධර්මයන් ගැන කියන්නේ. අපි දැන් කුසලනේ කතා කරන්නේ මේ වෙලාවේ උදාහරණයක් විදියට. ඒතර එතන කිව්වේ මොනවාද අසු? කුසල ස්කන්ධයන් ගැන. ඊළඟ අභ්‍යාකතෝච කියන එක ගත්තේ මොනවාද? ඔව් රූප ධර්මයන්. එතන ගත්තේ මොනවාද මේ? හදේ වස්තුව කියන එක. ඒක පැහැදිලින්නේ. ඒතර මේ දෙකම එකතු වෙලා මෙන්න මේ දෙකම එකතු වෙලා ප්‍රත්‍ය වෙනව මොනවටද? ආපහු කුසල ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. මෙතන නිකන් පැහැදිලිද? මේ දෙකම එකතු වෙලා ප්‍රත්‍ය වෙන තමයි පෙන්වන්නේ. මේ ඊට පස්සේ මෙතන කියද්දි මේ කුසල ස්කන්ධ අපි සහජාතවලදී මතකද කතා කරා? සහජාතවලදී දේශනා කරා කොහොමද? කුසල ධර්මයන් වලට ප්‍රත්‍ය වෙද්දී මතකද අපි කතා කරා යම් ක්‍රමයක්. කුසල ධර්මයන් හරි නාමස්කන්ධයන් ප්‍රත්‍ය වෙද්දී ඕනෝන්ට ප්‍රත්‍ය වෙද්දී කතා කරා මතකද ක්‍රමයක්. හරි. එතන මේක ස්කන්ධ එකක් ප්‍රත්‍ය වෙනවා ස්කන්ධ තුනකට. ඒක මතකයිනේ. ඊට පස්සේ ස්කන්ධ තුනක් ප්‍රත්‍ය වෙනවා ස්කන්ධ එකකට. හරි නේද? ඊට පස්සේ ස්කන්ධ දෙකක් ප්‍රත්‍ය වෙනවා ස්කන්ධ දෙකකට. ඒක එක කැටලොග් නෑ නේද? හරි. ඊට පස්සේ උතර මේ ප්‍රත්‍ය වෙනවා කියන ක්‍රියාවලිය ඇතුලේ ওই විදිහට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ස්කන්ධ එකක් ස්කන්ධ තුනකට ස්කන්ධ තුනක් ස්කන්ධ එකකට ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකකට. ඊට පස්සේ ආත්මතු මේ ප්‍රත්‍ය වීමේදී අපි මේ දේශනා කරන්න මොකද භාග්‍යවතුන් වහන්සේ? කුසලෝච අභ්‍යාකතෝච කියලා. එතකොට මේ හදේ වස්තුව කියන එක හදේ වස්තුවත් මේ ක්‍රමයටම ප්‍රත්‍ය වෙනවා. එතකොට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ස්කන්ධ එකක් සහ හදේ වස්තුව ස්කන්ධ තුනකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ස්කන්ධ තුනක් සහ හදේ වස්තුව ස්කන්ධ එකකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ස්කන්ධ දෙකක් සහ හදේ වස්තු ස්කන්ධ දෙකකට ප්‍රත්‍ය වෙනවා. ඒ කාරණේ පැහැදිලිද? හරි. ඔක තමයි උතන දැන් වෙන ක්‍රියාවලිය. පැහැදිලිද එතන? හරි. දැන් අපි ගමු දැන් මේක දැන් අපි යන්න වෙනවා මොනවාටද? දැන් ප්‍රත්‍ය කතාවට යන්න වෙනවා. මේක ඇයි මිශ්‍රක වෙන්නේ කියන එක අපිට දැන් ලොකුම ප්‍රශ්නේ. ඇයි මිශ්‍රක කියලා මෙතන අපි මේක අරගෙන වර්ගීකරණය කරලා තියෙන්නේ. ඇයි මිශ්‍රක වලට යන්නේ කියලා ප්‍රශ්නේ ඉන්නේ. අපි ගත්තොත් මේ කුසල කියන ගොඩ මේ කුසල ස්කන්ධයන් කියන ගොඩ කුසල ස්කන්ධයන් කියන ගොඩ මොන පැත්තටද ආйти වෙන්නේ? ඒකයි තියෙන්නේ මොනවාටද? අපි ප්‍රත්‍ය ගත්තොත් සමන් ගොඩ කියන හොඳ නැහැ. ඒතර මොන ශක්තියක්ද මෙතන මේ කුසලයේ ඇතුලේ තියෙන්නේ? එතන තියෙන මොකද්ද මේ? සහජාත ශක්තිය තමයි මෙතන තියෙන්නේ. හරි. අපි අර මේ සහජාත ප්‍රත්‍ය කතා කරේ මේ මේක මේ පාලියම ආවනේ නේද? කුසල කුසලස් එකේ ආවේ මතකද කොටසක්? කුසල කුසලස් එකේ පැහැදිලි කරන්නේ මේ විදිහට ස්කන්ධ එකක්, ස්කන්ධ තුනකට, ස්කන්ධ තුනක්, ස්කන්ධ එකකට, ස්කන්ධ දෙකක්, ස්කන්ධ දෙකකට කියලා. ඒතර මේක ඇතුලේ තියෙන මොකද්ද මෙතන මේ සහජාත ශක්තිය. ඒක පැහැදිලි නේද? හරි. ඊට පස්සේ අභ්‍යාකතෝච කියන එක ඇතුලේ තියෙන මොන ශක්තියද? මේ හදේ වස්තු ඇතුලේ තියෙන මොන ශක්තියද? ඒක සහජාත නෙමෙයි. ඒකේ තියෙන මොන ශක්තියද? ඒක ඇතුලේ තියෙන පුරේජාත ශක්තිය. ඒක පැහැදිලින්නේ. හරි. හරි. එතකොට මේ ක්‍රියාවලිය පෙන්නද්දී මේ ක්‍රියාවලිය පෙන්නද්දී මේ ක්‍රියාවලිය කියන්නේ මේ ප්‍රත්‍ය වීම මේ ප්‍රත්‍ය භාවය මේ ක්‍රමයට මේ කුසලෝච අභ්‍යාකතෝච කුසලස්ස කියන එක ඇතුලේ පෙන්නද්දි මේකට අසුන් කෙලින්ම කියන්න බෑ සහජාත පච්චේන පච්චයෝ කියන එක මේක තනි වචනයක් පච්චයෝ කියන එක මේව කියන්න බෑ. ඇයි? මේක ඇතුලේ කුසලෝච අභ්‍යාකතෝච කියවහම පුරේ જાතයක් තියෙනවා. ඒක පැහැදිලිද? මේ කියන්නේ එතන පුරේජාත ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සමාන එතන සහජාත ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. හරි? ඒක පැහැදිලිද කියන්නේ මේ දැන් මේ දෙක දේශනා කරන ක්‍රමයක් නේ. කුසල අභ්‍යාකත මේ කුසල ත්‍රිකය ඇතුලේ මේ ප්‍රත්‍ය ධර්මයන් අතර ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න අතර ප්‍රත්‍ය ශක්තියින්ගේ සම්බන්ධතාවය දක්වන ක්‍රමයක් නෙමෙයි කියන්නේ. මෙතන මේ කියන්නේ ඒ වෙලාවේදී මෙතන සහජාත ප්‍රත්‍යය දෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මෙතන කියන්න බෑ ඍජුවම සහජාත පච්චේන පච්චය කියලා දේශනා කරන්න බෑ. ඇයි? හේතුව මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සම්බන්ධ කරන්නේ මොකද්ද? කුසලෝච අභ්‍යාකතෝච කියන දෙකම, ඒ කොටස් දෙකම අරගෙන තමයි දේශනා කරන්නේ. දෙකම අරගෙන තමයි දේශනා කරන්නේ. ඒතර සහජාත පච්චේන පච්චය කියලා ඍජුව කියන්න බෑ. ඊට පස්සේ ආයුෂ්දුන වහන්සේ මෙතන පුරේජාත පච්චේන පච්චයෝ කියලා විවහාර කරන්නත් බෑ. ඇයි? මෙතන සහජාතයත් ලැබෙන නිසා. ඒක පැහැදිලිද? ඒතර මේ විදිහට කියන්න බෑ මේ සහජාත ප්‍රත්‍යේන පච්චය. හරි පුරේජාත ප්‍රත්‍යේන ප්‍රත්‍යේනයි. හැබැයි ඒතර මේ භාග්‍යවතුන් වහන්සේ අත්ති ප්‍රත්‍යේදී දේශනා කරනවානේ මේකනේ. අත්ති ප්‍රත්‍යේදී දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ අතර මාත්‍රකාවක් තියලා තියෙනවා. මාත්‍රකාව මොකක්ද? එතන තියලා දෙන මාත්‍රකාව මොකක්ද? අසු සහජාතං පුරේජාතං කියලා නේ මේ විදිහේ මාතෘකාවක් තියලා තියෙනවා. ඒක පැහැදිලි නේද? සහජාතං පුරේජාතං කියලා මාතෘකාවක් දේශනා කරලා තියෙනවා. අත්තිපච්චේන පච්චයෝ කියලා හැබැයි දේශනා කරලා තියෙනවා. අත්තිපච්චේන පච්චයෝ කියලා දේශනා කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ මෙතනට. ඇයි? මොන හේතුවක් නිසාද? මෙතන මේ කියන මේ හදේ වස්තුව සහ කුසල ස්කන්ධයන් කියන දෙකම පවතින්නට ඕනේ. අස්තිත්වය අවශ්‍ය වෙනවා. හරි? අත්තිපච්චේන පච්චය කියලා දේශනා කරන්න පුළුවන් කම ලැබෙන්නේ ඒකයි. හරි? ඒ කියන්නේ කුසලෝච අභ්‍යාකතෝච කියලා කිව්වොත් මේ දෙකම අපි සම්බන්ධ කරොත් එතන මේ දෙකම සාධාරණයි නේ. අත්තිපච්චය කියන එක අපි ප්‍රත්‍ය ශක්ති ටික ගත්තොත් එහෙම මේ දෙකටම සාධාරණයි. අත්ති ප්‍රත්‍ය කියන එක. ඒක පැහැදිලිද? හරි. ඒ කියන්නේ කුසල ස්කන්ධ ටිකටත් සාධාරණයි. ඊළඟට හදේ වස්තුවටත් සාධාරණයි මේ අත්තිපච්චය කියන එක. හැබැයි එතන කොහොමද ලැබෙන්නේ? අර අනිත් ප්‍රත්‍ය දෙක සහජාත පුරේජාත දෙක මිශ්‍රකව ලැබෙනවා කියලා මේක පෙන්වන්න අවස්ථාවයකුත් තියෙනවා. ඒ නිසා තමයි මේ මිශ්‍රක කියන ගොඩට මේක වර්ගීකරණය කරලා තියෙන්නේ. මිශ්‍රකයක් කියලා වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට මේ අත්තිපච්චේන පච්චයෝ කියන එක කියන්න පුළුවන්. ඒ නිසා තමයි උතන ওই කාරණේ හැම කිව්වේ. ඊළඟට අර සංඛ්‍යාව ගැන කියපු කතාව පැහැදිලි වුණා දාර්ශනිකව. එතෙන් දක්වලා නැහැ. ඔව් සංඛ්‍යාවක් විශේෂයෙන් දක්වලා නැහැ. මේක කියලා කියන ප්‍රත්‍යක් විදිහට විශේෂයෙන් දක්වලා නැහැ. හරි අපි පාළියට ගියන් පස්සේ සුද්ධ සංඛ්‍යා පාළියට ගියන් පස්සේ මෙතන ඉතින් විශේෂයෙන්ම සංඛ්‍යාවක් දක්වන්න බෑ මෙතන නේ. ඒ කියන්නේ සහජාත පුරේජාත මිශ්‍රක පච්චයාත ඒ මිශ්‍රක නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ එහෙම ප්‍රත්‍ය දෙකම සම්බන්ධ කරලා විශේෂයෙන් මුකුත් කියන්න බෑ මෙතන. මේ සුද්ධ සංඛ්‍යාවලදී. හරි. එතකොට එහෙම විශේෂයෙන් කියන්න බෑ. නමුත් මේ අත්ත්‍යා තේරස එක ඇතුලේ මේ කියපු විසර්ජනය තියෙනවා. නේ? හරි. මේ විසර්ජනය තියෙනවා නේ. කුසලෝ චබ්භ්‍යාගතෝ කියන එක ඇතුලේ මේ අත්ති වල තියෙනවා විසර්ජන 13ක්. ඒ 13 ඇතුලේ මේක තියෙනවා. හරි. ඊටසේ කුසලෝච අභ්‍යාගතෝච ධම්මා කියන එක ඇතුලේ මේ විසර්ජනය තියෙනවා. පැහැදිලිද දැන් කියපු කාරණය? දැන් අපිට ඊළඟට යන්න තියෙන්නේ ඒකට අදාළ දැන් මෙතනට එන සුද්ධ සංඛ්‍යා ටික තමයි විස්තර කරගෙන යන්න තියෙන්නේ. කියන්නේ මේ ස්වરૂපාර්ථ මේකට එන ස්වરૂපාර්ථ තමයි ඊළඟට විස්තර කරගන්න තියෙන්නේ. එතකොට මේක අපි සුද්ධ සංඛ්‍යා ටික කියව ගනිමු. සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන නිස්සය අත්ති අවිගත ප්‍රත්‍යයාගේ සුද්ධ සංඛ්‍යා වාරයේ පංචවෝකාර භවයේහි 15 වන අවස්ථාවේදී 12 අකුසල 21 කුසල 250 චෛතසික යන ඕනෝන්ට ප්‍රත්‍යවන්නා වූ අවයව නාමස්කන්ධයෝද වත්තපන මනෝද්වාරාවර්ජන ආදී පෙරපෙර සිත් හා සමග උපදින හදේ වස්තුවේ යන මෙම ධර්මයෝ සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන නිස්සය අත්ති අවිගත ප්‍රත්‍ය ධර්මයෝ වෙත්. එතකොට ඒ විදිහට තමයි එතන එන්නේ. මේකේ අපි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ටික බෙදා ගත්තොත් කොහොමද එන්නේ? පංචවෝකාර භවයේහි 15 වන අවස්ථාවේදී 12 අකුසල 21 කුසල 250 චෛතසික යන ඕනෝන්ට ප්‍රත්‍යවන්නා වූ. එතකොට මේ ටික තමයි මොනවද මෙතන? ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. හරි. ඊට පස්සේ අවයව නාමස්කන්ධ. ඔව්. අවයව නාමස්කන්ධ ටික තමයි මෙතන අපහු විතර කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ වොත්තපන මනෝද්වාරාවර්ජන ආදී පෙරපෙර සිත් හා සමග උපදනා හදේ වස්තුව කියන එකත් ආයි මොකද්ද? ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා, වර්ග දෙකක් තියෙනවා කියලා කියවනේ නේද? එතකොට ඒ නිසා තමයි ඔතන ඔහම ඒ කොටස් දෙකකට පැහැදිලි කරන්නේ. මෙතන දැන් මේ වාක්‍ය ඇතුලේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ තමයි පළවෙනි එක තමයි මොකද්ද මේ? පංචවෝකාර භවයේහි 15 වන අවස්ථාව කියලා එකක් තියෙනවා. පංචවෝකාර භවයේහි 15 වන අවස්ථාව කියලා කියන්නේ මොකක්ද? මෙතන මේ ප්‍රත්‍ය වර්ග දෙකක් තියෙනවානේ. හරි. ප්‍රත්‍ය වර්ග දෙකක් තියෙනවා. මොනවාද? නාම කොටසකුත් තියෙනවා, රූප කොටසකුත් තියෙනවා නේ. ඒතර මේ නාම කොටසක් සහ රූප කොටසක් කියලා කොටස් දෙකක් තියෙන නිසා තමයි මේ පංචවෝකාර භවය කියලා කියන්න ඕනේ. හදේ වස්තුවේ ප්‍රතිභාවය ලැබෙන පංචවෝකාර භවයේදී විතරයිනේ. ඒ නිසා තමයි පංචවෝකාර භවය කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන ඒ අකුසල සහ කුසල සිත් අරගෙන තිනවා. සහ 250 චෛතසික අරගෙන තිනවා. හරි. කුසල අකුසල සිත්වලට සහ කුසල සිත්වලට ඊළඟට 250 චෛතසික යන්ට ප්‍රත්‍යවන කියලා කියන්නේ. එතන මේ ඕනෝන්ට ප්‍රත්‍යවන්නා වූ අවයව නාමස්කන්ධය කියලා කියනවා. මේ ඕනෝන්ට කියන්නේ ඇයි? අර සම්බන්ධතාවය දක්වන්න නේ. කොහොමද අර ස්කන්ධ අතර සම්බන්ධතාවය තියෙනන්නේ? ඕනෝන්ට ප්‍රත්‍ය වෙද්දී කියද්දි කොහොමද එන්නේ? ඕනෝන්ට කියලා කියද්දි කොහොමද එන්නේ? ස්කන්ධ ස්කන්ධ එකක් ස්කන්ධ තුනකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට තුනක් එකකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට දෙකක් දෙකකට ප්‍රත්‍ය වෙනවා. ওই විදිහේ ওই සම්බන්ධතාවය තමයි දක්වන්නේ. ඒතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන නාම ස්කන්ධ ටික. ඒතර අවයව කියලා කියන්නේ ඇයි? මේවා කොටස් නිසානේ. මුළු ස්කන්ධ හතරම ප්‍රත්‍ය වෙනවා කියලා ගන්න බෑ. මොකද එක ස්කන්ධයක් හැමතිස්සෙම එක ස්කන්ධයක් හරි ස්කන්ධ දෙකක් හරි ස්කන්ධ තුනක් හරි මොකද්ද හැමතිස්සෙම ප්‍රත්‍යෝත්පන්න වෙන නිසා නේ. ඒ නිසා ඒක කොටසක් කියලා තමයි ගන්න. සම්පූර්ණ නාමස්කන්ධ ටිකම අපිට ගන්න බෑ ප්‍රත්‍ය ධර්මයන් විදියට. ඊට පස්සේ බොත්තපර මනෝද්වාරාවර්ජන ආදී පෙරපෙර සිත් හා සමග උපදින හදේ වස්තුව. දැන් හදේ වස්තුවේ ලක්ෂණය මොකක්ද මෙතනදී තියෙන්නේ? පුරේජාතයි. ඒක පෙර ඉපදිලා පහළ වෙලා ස්ථිතියට ඇවිල්ලා තියෙන්නට ඕනේ. මේ නාමස්කන්ධයන්ට උපකාර වෙද්දී. අනේ නිසා තමයි මේ ගත්තේ මොකද්ද මේ පෙර පෙර හිත් සමග උපදින හදේ වස්තුව කියලා නේ. පෙර පෙර සිත් හා සමග කියලා ගත්තේ අන්නේ නිසා. ඒතොර මේක ඇත්තටම මේ ප්‍රත්‍ය ධර්මයන් වලින් මුල එකෙන් දැක්වේ මොකද්ද මුල කොටසෙන් දැක්වේ මොන භාවයේද? පළවෙනි කොටසෙන් දැක්වේ ණය. ඔව්. මෙන්න මෙතනින් දැක්වේ ඇත්තටම මේ කොටසෙන් දැක්වේ මොකද්ද? සහජාත භාවය තමයි දැක්වේ. ඊළඟට මේ දෙවෙනි කොටසින් මේ හදේ වස්තුව කියන එක කොටසින් දැක්වේ මොකද්ද මෙතන? පුරේ ජාත භාවය. හරි. ඔය විදිහට තමයි ඔතන දැක්කලා තියෙන්නේ. ඉතින් මෙතන සංඛ්‍යා දෙකක් තියෙනවා. මොකද්ද? කුසලෝච අභ්‍යාකතෝච කුසලස්ස. ඊළඟට අකුසලෝච අභ්‍යාකතෝච. මෙතන කුසලස්ස නෙමෙයි වෙන්න ඕනේ. මෙතන අකුසලස්ස වෙන්න ඕනේ. මෙතන හැදෙන්න ඕනේ. පොඩි වරදක් වෙලා තියෙනවා. අකුසලෝච අභ්‍යාකතෝච අකුසලස්ස කියලා හැදෙන්නට ඕනේ. එතන එතකොට මුළු ප්‍රත්‍ය ගණන තුනක් වෙනවා. නිස්සය, අත්ති, අවිගත කියලා මුළු ප්‍රත්‍ය ගණන තුනක් වෙනවා. නිස්සය ප්‍රත්‍යයත් දෙනවා, අත්ති ප්‍රත්‍යයත් දෙනවා, අවිගත ප්‍රත්‍යයත් දෙනවා. මේ නිස්සය සහ අත්ති අවිගත කියන පාළි වලදී තමයි මේ ප්‍රත්‍ය තුනට අදාළ පාළි වලදී තමයි අපිට දකින්න පුළුවන් මේ සහජාත පුරේජාත මිශ්‍රකව ලැබීම කියන එක දකින්න ලැබෙන විස්තර කරන්නේ අන්නේ තැන්වලදී. එතකොට මේ මෙතන මේ වත්තපන මනෝද්වාරාවර්ජන ආදී පෙර පෙර සිත් සහ සමග උපදින හදේ වස්තුව කියන වාක්‍යය තියෙනව නේද? මේ වොත්තපන මනෝද්වාරාවර්ජන ආදී පෙර පෙර සිත් සහ සමග උපදින හදේ වස්තුව කියන වාක්‍යය තියෙනවනේ. එතන මේ වාක්‍යයේ තව එක කාරණයක් කියන්න තියෙනවා. ඒ තමයි දැන් මේ මෙතන මේ හදේ වස්තුව තමයි මෙතන පුරේජාත භාවයෙන් උපකාර වෙන්නේ. මේ සහජාත පුරේජාත මිශ්‍රකයේදී. එතන මේ වොත්තපන මනෝද්වාරාවර්ජන කියන වචනේ යෙදුනේ ඇයි කියලා කිව්වොත් මේ කුසල අකුසල නාමස්කන්ධයන් ප්‍රත්‍ය වෙන වෙලාවේදී දැන් මේ කුසල අකුසල නාමස්කන්ධයන්ට නෙමෙයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතර කුසල අකුසල නාමස්කන්ධයන් තියෙන්නත් ඕන හදේ වස්තුවක් තියෙන්න ඕන. ඉතින් එතකොට මේ හදේ වස්තුව උපදින්නේ කොයි වෙලාවේද? අර හැමතිස්සෙම හදේ වස්තුව නිශ්චය කරගන්න විශේෂ අවස්ථා කිහිප විදිහට මරණාසන්න අවස්ථා වගේ විශේෂ අවස්ථාවල ඇරෙන්න සාමාන්‍ය නිශ්චය කරගන්නේ මොකක්ද? තමන්ගේ සිතට පෙර සිත සහ උපන් හදේ වස්තුවක් තමයි හැමතිස්සෙම හිතක් නිශ්චය කරගන්නේ. ඒතර මේ පුරේජාත භාවයෙන් ස්කන්ධයන්ට උපකාර කරන්නේ මොන හදේ වස්තුවද? ඒ වොත්තපන මනෝද්වාරාවර්ධන ආදී පෙර පෙර සිත සමග උපන් හදේ වස්තුව. ඇයි මේ වොත්තපන මනෝද්වාරාවර්ධන විතරක් ගත්තේ? ඒ කුසල අකුසලයන්ට කලින් පහළ වෙන්නට කලින් චිත්ත වීතිය පහළ වෙන්නේ මොනවද? එක්කෝ වොත්තපන සිතක් වේ යුතුයි, එක්කෝ මනෝද්වාරාවර්ධන සිතක් වේ යුතුයි. නේ? ඒතර ඒකත් එක්ක තමයි පළවෙනි ජවනය කුසල හෝ අකුසල පළවෙනි ජවනය නිශ්චය කරගන්නේ. ඊට පස්සේ දෙවෙනි කුසල හෝ අකුසල ජවනය නිශ්චය කරගන්නේ මොකද්ද? පළවෙනි ජවනයත් එක්ක ඉපදිච්ච හදේ වස්තුව. එතකොට මේ විදිහට තමයි මෙතන මේ වාක්‍ය විස්තර කරගන්න ඕන. ඊට පස්සේ අපිට පොඩි වාක්‍ය කිහිපයක් අටුවාවේ තියෙනවා. අපි අටුවාවේ තියෙන වාක්‍ය කිහිපයක් කියව ගනිමු. ඇත්තටම මේක එන්නේ අපිට තව පරිච්ඡේද කිහිපයක් එහා පැත්තට ගියයින් පස්සේ තමයි මෙතන මේ අපි මේ දැන් අටුවාවේ බලන්න යන කාරණය පැහැදිලි කරන්නේ. මේ පච්චේ උද්ධාරස්ස අත්තවන්නනගලදී පච්චේ උද්ධාර කියන කොටසේදී තමයි එන්නේ. අපි වාක්‍ය කියව ගමු. ඒකේ තියෙන මුළු කොටසම පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපිට දැන් ඒක පැහැදිලි කරොත් සමායට පැටලෙන්න පුළුවන්. නමුත් ඒකේ මේ වාක්‍ය පැහැදිලි කරන්න මොකද ඉතින් අපි පුරුදු වෙලා තියෙන අටුවාවත් එක්කම මේක ඉගෙන ගන්නනේ. ඒ නිසා මම මේ වාක්‍ය මෙතනදී පැහැදිලි කරගන්නම්. අපේ හේයවිතාරණ පොතේ මේක තියෙන්නේ ස්වාමීන් වහන්සේ 366 වෙනි පිටුවේ. මම මේ වාක්‍ය කියන මුළු වාක්‍යෙම තේරෙන්නේ නැති වෙයි. හරි. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද මේක දැන් වෙන එකක් වෙන කාරණයක් එක්ක තමයි මේ කාරණේ පැහැදිලි කරන්නේ. මෙතන මම කියන්නම්. එතකොට තතෝ පරාණං දුක මූලකානං චතුන්නං පඤ්ඤානං පඨම පඤ්ඤේ සහජාත පච්චේන පුරේජාත පච්චේනාති අවත්වා සහජාතං පුරේජාතංති බුත්තේහි ද්වේහි නිස්සය අත්ථි අවිගත වශයෙන් තයෝ පච්චයා දස්සිතා කුසලාහි කන්දා වත්තුනා සද්දින් ඒකතෝ කුසලස්ස පච්චේ භාවං සාදේමානා කිංචාපි සහජාතා සහජාත පච්චයෝපන න හොಂತಿ වත්තු මිස්සකත්තා තස්මාස් තේසං සහජාතානං නිස්සය අත්ථි අවිගතානං වශයෙන් සහජාතන්ති උත්තං වත්තුම් හිපි ඒසේව නයෝ තං හි කිංචාපි පුරේජාතං කන්දමිස්සකත්තා පන පුරේජාතපච්චයෝ න හෝති කේවලං පුරේජාතාදීනං නිස්සයාදීනං වශයෙන් පුරේජාතන්ති උත්තං. එතන කියනවා තතෝ පරාණං දුකමූලකාණං චතුන්නම් පඤ්ඤාණං. තතෝ පරාණං ඉන් අනතුරු ඇති වූ දුකමූලකාණං චතුන්නම් පඤ්ඤාණං දුකමූලක වූ චතුන්නම් පඤ්ඤාණං පැන යන සතර අතරින් පඨම පඤ්ඤී. මෙතන කියනෝනේ ඉන් අනතුරු ඇති දුකමූලක චතුන්නම් පඤ්ඤාණං කියලා. දැනට නිකන් අදහසක් තියාගන්න. දැන් දුක මූලක කියලා කියන්නේ මෙතන අපි ගත්තොත් කුසලෝච අභ්‍යාකතෝච කියලා කියද්දි මූල දෙකක් තියෙනවානේ. කුසලෝ කියලා කියද්දි කුසලස්ස කියද්දි එක මූලයයි තියෙන්නේ. කුසලෝ කියන එක තමයි මූලය වෙන්නේ. එතකොට කුසලෝච අභ්‍යාකතෝච කියලා කියද්දි සවන්නහස ඒක දුක මූලකයක් වෙලා තියෙන්නේ. මූල දෙකක් තියෙනවා. හරි. එතකොට මේ වගේ පැන හතරක් තියෙනවා. එහෙම නිකන් මතක තියාගන්න. දැන් අපි දන්නේ නැහැ මොනවද මේක මේ කියන්නේ කියලා. හරි. එතකොට මේ පැන අතරින් මේ ප්‍රශ්නයන් අතරින් පඨම පඤ්ඤය. එතකොට පළවෙනි පඤ්ඤය තමයි දැන් අපිට මේ අදාළ වෙන්නේ සාජාත පුරේජාත භාවය ගැන ඉස්සර කරන්නේ. දැන් ඒක තමයි අපිට මෙතනට අපි අරගෙන පැහැදිලි කරන්නේ. එතන පඨම පඤ්ඤය පළවෙනි පැනෙහි සහජාත පච්චේන පුරේජාත පච්චේනාති අවත්වා සහජාත පච්චේන පුරේජාත පච්චේන යයි නොආදාරා සහජාතං පුරේජාතං තිවුත්තේහි ද්විහි නිස්සය අත්‍ය අවිගත වශයෙන් අයෝපච්චයා දසිතා. තොර එහෙම නොවදාරා සහජාතං පුරේජාතං තිවුත්තේ සහජාතං පුරේජාතං හි වදාලා වූ ද්විහි කියලා කියන්නේ මෙතන පද දෙක සමග නිස්සය අත්‍ය අවිගත වශයෙන් නිස්සය ප්‍රත්‍ය අත්‍ය ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය වශයෙන් තයෝපච්චයා දසිතා ප්‍රත්‍යයන් තුනක් දක්වන ලද්දාහුය. මේක පැහැදිලි. ඒතර සහජාතං පුරේජාතං කියලා පද දෙකකින් දක්වලා තියෙනවා. කොහොමද සහජාත පච්චේන පුරේජාත පච්චේන කියලා දේශනා කළා නේ. හරි. ඒකනේ දැන් අපි මේක පැහැදිලි කරගෙන යන්නේ නේ. එතනට නිකන් පැහැදිලි නේද? හරි. අපි කාරණේ අපි පැහැදිලි කරගත්තා අය. මේක සාධක පාඩයක් විදිහට තමයි මේක අතිරේකව කියන්නේ. කුසලාහි කන්දා වත්තුනා සද්දින් ඒකතෝ කුසලස්ස පච්චේ භාවයන් සාදේමානා කිංචාපි සහජාත. ත්‍රහි තව දුරටත් ඒක විස්තර කරනවා. කුසලා කන්දා කුසල ස්කන්ධයෝ වත්තුනා සද්දින් හදේ වස්තුව සමග ඒකතෝ කුසලස්ස එකට. ඒ කියන්නේ මොකද්ද මේ කුසල ස්කන්ධයන් සහ හදේ වස්තුව එකට කුසලස්ස කුසල නාමස්කන්ධයන්ට පච්චය භාවං සාදේමානා ප්‍රත්‍ය භාවය සිද්ධ කරනුයේ කිංචාපි සහජාතා එක්තරා විදිහකට සහජාත වේ. සහජාත පච්චයෝ පන න හොಂತಿ සහජාත ප්‍රත්‍ය නොෙත්. මේ කුසල ස්කන්ධය ඉතින් සහජාත තමයි එක්තරා විදිහට ගත්තාම. හැබැයි ඒක සහජාත පච්චයෝ කියලා කියන්න බෑ. සහජාත පච්චයෝ පන න හොಂತಿ කියලා කියන්නේ ඇයි මේ කුසලාහි කන්දා වත්තුනා සද්දීන් කියන නිසානේ. ඒතර කුසල ස්කන්ධයන් හදේ වස්තුවත් එක්ක මේ ක්‍රියාවලිය සිද්ධ කරන නිසා. ඒතර ඒක කාරණේ කියනවා මොකද්ද? වත්තු මිස්සකත්තා. හරි. ඒ කාරණේ කියන්නේ වත්තු මිස්සකත්තා කියන්නේ හදේ වස්තුව සමග මිශ්‍රක වූ බැවිනි. හරි. ඒතරින් තමයි මිශ්‍රක කියන නම ගන්නෙ නේ. එහෙම තමයි ඒක වර්ගීකරණයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තස්මාන හේතුව කියනවා. තස්මා තේසං සහජාතානං නිස්සයාත්‍ය විගතානං වශයෙන් සහජාතන්ති උත්තං. තස්මා එබැවින් තේසං සහජාතානං ඒ සහජාත වූ ධර්මයන්ගේ ඇයි මේ සහජාත වූ ධර්මයන්ගේ කියලා කියන්නේ? මේ කුසලේ සහජාතයිනේ. කුසල මෙතන මේ කුසලයට ප්‍රත්‍යන තැන සහජාතයිනේ. ඒතොර ඒ සහජාත ධර්මයන්ගේ නිස්සය අත්‍ය අවිගතානං වශයෙන් නිස්සය ප්‍රත්‍ය අත්‍ය ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍යයන්ගේ වශයෙන් සහජාතන්ති උත්තං සහජාතයයි වදාලා කියලා කියන්නේ. ඒක පැහැදිලිනේ. වත්තුම් හිපි ඒ සේවනයෝ හදේ වස්තුෙහිද ඒ සේවනයෝ. ඒතර මෙම ක්‍රමයමයි කියලා කියනවා. හරි. ඒතර වස්තුවේ ගත්තයින් පස්සෙත් මොකද වෙන්නේ? ඒතර වස්තුව වෙන්නේ කුසලත් එක්ක කුසලපච්චය කුසල භාවයේ සිද්ධ කරනවා. එතකොට ඒක පුරේජාතයි. හැබැයි පුරේජාත කියලා කියන්න බෑ. මොකද්ද? ඒක මිශ්‍රක වෙන්නේ. ඒතර වත්තු මිශ්‍රකත්තා කියපු දැන් කියන්න ඕන කොහොමද? කන්ද මිශ්‍රකත්තා කියලා තමයි කියන්න ඕනේ. පැහැදිලි නේද? අදහස. හරි. කලින් කිව්ව වත්තු මිශ්‍රකයි කියලා. අපි කුසල ස්කන්ධයන්ගේ පැත්තෙන් කතා කරද්දී හදේ වස්තුව පැත්තෙන් කතා කරද්දී කොහොමද කියන්න ඕනේ නේද? ඒක කන්ද මිස් එකයි. ඒ නිසා ඒකට කියන්න බෑ මොකක් කියලාද? පුරේ ජාතං කියලා කියන්න බෑ. තස්මා පුරේ ජාතන්ති න වුත්තං. නිසා එහෙම කියන්න බෑ. ඊට පස්සේ කියනවා කේවලං පුරේ ජාතාදීනං නිස්ස පුරේ ජාතානං නිස්සාදීනං වශයෙන් පුරේ ජාතන්ති උත්තං. කේවලක් හුදෙක් පුරේ ජාතානං නිස්සාදීනං වශයෙන්. පුරේ ජාත වූ නිස්රේ ආදී ප්‍රත්‍යයන්ගේ වශයෙන් පුරේ ජාතන්ති උත්තං. පුරේ ජාතයයි වදාලා කියලා කියනවා. එතකොට මෙතන මේ නිස්සය ආදී පදයෙන් ගන්න ඕන මොනවද මෙතන? කොහොමද අරගන්න ඕන? මේ අත්ති සහ අවිගත තමයි ගන්න ඕන නේ. හරි. මෙතන මේ නිස්සය අත්ති අවිගත කියපේ තමයි මෙතන මේ තනි පදේ ආදී පදයෙන් අරගෙන තියෙන්නේ. හරි. ඉතින් මේ ඊළඟ පඤ්ඤ පැන වලටත් ඒ විදිහට එනවා. මම ඒක ටිකක් විස්තර කරන්න. ඒක ටිකක් අපිට ඊළඟ මිශ්‍ර වලටත් එක්ක අදාළව තමයි දේශනා මේ පැහැදිලි කරලා තියෙන්නේ මෙතන. නමුත් මේ කාරණේ පැහැදිලි නේද අපිට දැන් මේකේ සාධක පාඩයක් එන්න එපා කොහෙන් හරි මේක කොහොමද එන්නේ කියලා. ඒ නිසා තමයි මේක විශේෂයෙන්ම මම මෙතනදී දැක්කේ අපිට මේ අටුව සාකච්ඡා කරන් තියෙන තව බොහෝ කාලයක් ගිහිල්ලා මේ නමුත් මේක මේ විදියට අපි මේ වෙලාවේ දැනගන්න එක වටින නිසා තමයි අපි ඒක මෙතනට අරගෙන පැහැදිලි කරේ. ඊට පස්සේ ඊයේ ප්‍රශ්න කීපයක් ආවා අපේ පොතේදී. මේ කාර්යසම්පන්න කරුවා විනයාලංකාරාශ්‍රමයේ හෝ රහතන් වහන්සේගේ චිත්ත වීතිවල මේ ප්‍රත්‍යභාවය ලැබෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මේ ආසනුත් ඇහුවා මේ රහතන් වහන්සේගේ චිත්ත වීතිවල නැත්නම් රහතන් වහන්සේනේ මේ අභ්‍යාකෘත වීතිවලට මේක ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. එහෙනම් ප්‍රශ්නයක් අපේ පාඩමේදී ඇහුවා. ඉතින් ඒකට තමයි දැන් අපි මේකේ පිළිතුර පැහැදිලි කරන්න යන්නේ. දැන් ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන. ඒතර දැන් මෙතන අපි පැහැදිලි කරේ මොකක්ද? කුසලෝච අභ්‍යාකතෝච කුසලස්ස. ඊළඟට අකුසලෝච අභ්‍යාකතෝච අකුසලස්ස. ඔය කියන අවස්ථා දෙකනේ ගත්තේ. ඒ කියන්නේ කුසල සහ අකුසල කියන අවස්ථා දෙක විතරයි ගත්තේ. හරි. ඒ කියන්නේ කුසල හරි අකුසල හරි නාමස්කන්ධයක් පහළ වෙද්දී ඒ නාමස්කන්ධයන්ට ඒ කුසල නාමස්කන්ධයන් සහ අභ්‍යාකෘත වෙන පුරේ ජාත වෙච්චේ හදේ වස්තුව උපකාරක වීමනේ දැක්වේ. එතකොට මේ ක්‍රියාවලිය මේ නාමස්කන්ධයන්ට මේ ප්‍රත්‍යභාවය අභ්‍යාකෘතයන් වල එන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒත් අපි ඒක පෙන්නොත් කොහමද අන්න මේ වගේ සංඛ්‍යාවක් එන්නේ නැද්ද කියලා තමයි දැන් ප්‍රශ්නේ අහන්නේ. අභ්‍යාකතෝච අභ්‍යාකතස්ස මෙන්න මේ විදිය සංඛ්‍යාවක් එන්නේ නැද්ද කියලා අහන්නේ. ඒතර මෙතන අභ්‍යාකතෝච කියලා එන්න ඕන මොනවද? ක්‍රියා සහ විපාකනේ. විපාක සහ ක්‍රියා නාමස්කන්ධ ටික තමයි එන්නේ. ඊට පස්සේ මෙතනට එන්න ඕන මොකද්ද එහෙනම් එන්න ඕන? හදේ වස්තුව. ඊට මෙතනට එන්න මොකද්ද? ක්‍රියා විපාක. එහෙමයි. විපාක සහ ක්‍රියා. විපාක ක්‍රියා නාමස්කන්ධ. එතනටත් නාමස්කන්ධ කියලා ලියාගත්තා නම් හරි. හරි. මෙහෙම නෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය මෙතන සිද්ධ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ක්‍රියා නාම ක්‍රියා හෝ විපාක නාමස්කන්ධයන් පහළ වෙද්දී එතන තියෙන මේ විපාක ක්‍රියා නාමස්කන්ධය. ඒතර මේ කොටස සහජාතව ඊළාට මේ කොටස පුරේ ජාතව. මෙන්න මේ උපකාරය මෙන්න මේ ප්‍රත්‍යභාවය මෙතන සිද්ධ වෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඇත්තටම ගත්තොත් මේ ක්‍රියාවලිය මේක ඇතුලේ සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය මේක ඇතුලේ වෙනවා. හරි. නමුත් මෙතන මේ අභ්‍යාකතෝච අභ්‍යාකතෝච කියලා කියන එකේ විශේෂ ඵලයක් නැහැ. හරි. කියන්නේ මේ මෙතන ඇත්තරම මේ දෙකම එකතු කරලා විසර්ජනයක් තියෙනවා නේද? අපි ගත්තොත් සහජාතකේ විසර්ජනයක් එනවනේ. අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියලා. ඒතර මේ කියන්නේ මොකද්ද ඇත්තටම? අභ්‍යාගතෝ කියන එක තියෙනවානේ. ඒතර අභ්‍යාගතෝච අභ්‍යාගතෝච කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි මෙතන මෙහෙම විසර්ජනයක් අරගෙන මෙහෙම පැහැදිලි කිරීමක් කරලා නැත්තේ. කියන්නේ එහෙම සහජාත පුරේජාත මිශ්‍රකව භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා නැත්තේ ඒකයි. හරි. කියන්නේ ආතන් වහන්සේ කෙනෙක්ට පහළ වෙන මොකක් හරි කුසාසිතක් වගේ දෙයක්, ඒ කියන්නේ ක්‍රියාසිතක් වගේ දෙයක්. එහෙමයි. රහතන් වහන්සේ ක්‍රියාසිත අපේත් දැන් මේ වෙලාවෙත් පහළ වෙනවා. මේ ක්‍රියාවලි සිද්ධ වෙනවා, මිශ්‍රක වෙනවා. අතර මෙතන මේ වෙලාවේ වෙනවා, සිද්ධ වෙනවා. මේ අභ්‍යාගත ස්කන්ධයන් අභ්‍යාගත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙනවා. වෙද්දි මේ කියන ක්‍රියා සහ විපාක නාමස්කන්ධයන් අභ්‍යාග සහ මේ හදේ වස්තු එකතු වෙලා මේ අභ්‍යාකෘත ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. නමුත් ඒක විශේෂයෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි මේ අභ්‍යාගතෝ කියන පදය ඇතුලේ තියෙනවා මේ විශේෂ ආයි අභ්‍යාගතෝච අභ්‍යාගතෝච කියන අවස්ථාවක් නැහැ නේ. නේ? දැන් කුසලෝච අභ්‍යාගතෝච කියලා කියන්න පුළුවන්. අකුසලෝච අභ්‍යාගතෝච කියන්න පුළුවන්. හරි. මොකද ඒක ಜಾති දෙකක් නේ, වර්ග දෙකක්. අපි ත්‍රිකමාතිකාව ගත්තොත් පද දෙකක තියෙන්නේ. නමුත් මේක එක පදයක් ඇතුළෙම තමයි තියෙන්නේ සන්නහස. ඒ නිසා තමයි මේක විශේෂයෙන් දේශනා කරලා නැත්තේ. ඊට පස්සේ කියනවා සන්නහස මේ මූලපට්ඨානසේ ආඩු මෙතන විස්තරයක් කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා මේක මේකෙන් ඇත්තටම පාළිය හැදුවොත් ඒකත් ස්වාමීන් වහන්සේ හදලා පෙන්නනවා. ඒතර මූලපට්ඨානසේ ආඩු පෙන්නනවා ස්වාමීන් වහන්සේ මේකේ විභංගයක් හැදුවොත්, ඒ කියන්නේ මේක අනුවාද පාළියක් හැදුවොත් විපාක අභ්‍යාගතෝ කිරියා අභ්‍යාගතෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නන්නම් කන්දානං නිස්සේපච්චේන පච්චයෝ. ඔය ආදී විදියට ඊළඟට තයෝ කන්දා එකස්ස කන්දස්ස දෙය කන්දා දින්නම් කන්දානං කියලා මෙහෙම දාගෙන මේ ක්‍රමයට විස්තර කරගන්න පුළුවන් කියලා. නමුත් මෙතන එක එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා පෙන්නන්නේ. හැබැයි සන්නාංශ කියනවා සන්නාංශ මේ උපාදින්න ත්‍රිකේදී මේක දැක්වෙනවා කියලා. උපාදීන ත්‍රිකයට ආව මේක දැක්වෙනවා කියලා කියනවා. මොකද උපාදීන ත්‍රිකයේ මේ පද මේ වින් වෙලා තියෙන්නේ. ඒතකොට ඒක ඇතුලේ පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ මේ අර්ථ ටික. මතක නේද අපි අර සහජාත කාලයේත් ඉගෙන ගත්ත සමහර පද සහජාත ත්‍රිකය ඇතුලේ එන්නේ නැහැ. නමුත් ඒක වෙන ත්‍රිකවල ඇතුලේ ඒ සම්බන්ධතාවයන් දේශනා කරලා තියෙනවා කියලා. ඒතකොට ඒ වගේ මේකත් මේ අපි කියන මේ සහජාත පුරේජාත මිශ්‍රක භාවය උපාදීන ත්‍රිකය ඇතුලේ පැහැදිලි වෙනවා සවන්හස. ඊළඟට සන්නහස අපිට මෙතන නිස්සය ප්‍රත්‍යත් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න වෙනවා. නිස්සය ප්‍රත්‍යත් අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? නිස්සය ප්‍රත්‍යයේදීත් මේක ලැබෙනවන්නේ සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන නිස්සය අත්ථි අවිගත. ඔහොමනේ පැහැදිලි කරේ සන්නහස. ඒ නිසා මේ නිස්සය ප්‍රත්‍යයට ගිහිල්ලත් බලන්න වෙනවා. එතකොට මේ අත්ථි ප්‍රත්‍යය වගේම තමයි අවිගත ප්‍රත්‍යය වගේම තමයි නිස්සය ප්‍රත්‍යයේදීත් මේ කාරණය මේ විදිහටම යදෙනවා සන්නහස. මොකද ඒ නිස්සය භාවයත් ලැබෙනවා. පුරේජාත සහජාත පුරේජාත මිශ්‍රකව නිශ්‍රේ භාවයත් එතන ලැබෙනවා. ඇයි? අත්ති භාවය වගේම නිශ්‍රේ භාවයත් ඒ කියන සහජාත වෙන නාමස්කන්ධයන්ට සහ පුරේජාත වෙන හදේ වස්තුවට මේ නිශ්‍රේ භාවය කියන එක සාධාරණයි. ඒ නිසා තමයි එතනත් නිස්සය ප්‍රත්‍යය ගන්නෙ. හරි. නිස්සය ප්‍රත්‍යයට ගිහිල්ලා නිස්සය ප්‍රත්‍ය 123 වෙනි පිටුවේ. තර මෙන්න මේ විස්තරණය කියවන්න පුළුවන්ද? කුසලෝ ච අභ්‍යාගතෝ ච ධම්මා කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චයෝ. කුසලෝ ච අභ්‍යාගතෝ ච ධම්මා කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චයෝ. කුසලෝ ඒකෝ කන්දෝ ච වත්තෝ ච තින්නන්නම් කන්දානං නිස්සය පච්චයේන පච්චයෝ. තයෝ කන්දා ච වත්තුස්ස ඒකස්ස කන්දස්ස නිස්සය පච්චයේන පච්චයෝ. දේ කන්දා ච වත්තෝ ච තින්නම් කන්දානං නිස්සය පච්චයේන පච්චයෝ. ඊට පස්සේ අපි යනවා අකුසලෝච අභ්‍යාගතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස කියලා. Akusalo ca abhyakato ca dhamma akusalassa dhammaassa nissaya paccayena paccayo akusalo eko kandho ca vaddho ca dhinnanam khandhanam nissaya paccayena paccayo tayo kandha ca vaddho ca ekassa kandhassa nissaya paccayena paccayo de kandha ca vaddho ca dhinnam khandhanam nissaya paccayena paccayo. Cara මේ පාලිය අපි පරිවර්තනය කරගමු. සහ මෙතන පොඩි විශේෂයක් තියෙනවා. ඒකත් අපි පැහැදිලි කරන්නම්. මෙතන එනවා සම්මාස කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චේන පච්චේ. කුසලෝච කුසල වූද අභ්‍යාකතෝච ධම්මා අභ්‍යාකෘත වූද ධර්මයෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයට ධර්මයන්ට නිස්සය පච්චේන පච්චයෝ නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊට පස්සේ ඒකේ අනුවාද පාලිනවා කුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නං කන්දාන නිස්සය පච්චේන පච්චයෝ කුසල එක් ස්කන්ධයක්ද හදේ වස්තුවද ස්කන්ධ තුනකට නිස්සය පච්චේන පච්ච නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වෙනවා. ඊට පස්සේ තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දස්ස ස්කන්ධ තුනක් සහ හදේ වස්තුවද ඒකස්ස කන්දස් එක් ස්කන්ධයකට නිස්සය පච්චේන පච්චය නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊට පස්සේ ද්වේ කන්දාච වත්තුච ද්වින්නම් කන්දාන නිස්සය පච්චේන පච්චය ස්කන්ධ දෙකක් සහ දේ වස්තුවද නිස්සය පච්චේන පච්චය නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. මෙතන මේ විසර්ජනය ඇතුලේ මතක ඇති දැන් සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන අත්ති එක බැලුවනේ. කියන්නේ අත්ති පාළිය ඇතුලේ අපි බැලුවනේ නේද? අත්ති පාළිය තුළ බැලුවෙන් පස්සේ මොකද තිබ්බ ලක්ෂණය? මෙතන තිබ්බ මාතෘකාවක් නේ. මොකද්ද? සහජාතං පුරේජාතං කියලා. මේ විදිහේ මාතෘකාවක් තේලා තිබුණා. නමුත් ඒ මාතෘකාව මෙතනට එන්නේ නැහැ. ඒතර ඒක නැතුව තමයි මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සහජාතං පුරේජාතං කියලා මාතෘකාව තියලා නැතුව තමයි දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ සර්ජනයට. අකුසලෝච අභ්‍යාකතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස නිස්සය පච්චේන පච්චයතර අකුසලෝච අකුසල වූද අභ්‍යාකතෝච ධම්මා අභ්‍යාකෘත වූද ධර්මයෝ අකුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයට නිස්සය පච්චේන පච්චයෝ නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊට පස්සේ අකුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නන්නම් කන්දාන නිස්සය පච්චේන පච්චයෝ අකුසල එක් ස්කන්ධයක් සහ හදේ වස්තුව ස්කන්ධ තුනකට නිස්සය පච්චේන පච්චයෝ තයෝ කන්දාච වත්තුච ස්කන්ධ තුනක් සහ අදේ වස්තුවද ඒකස්ස කන්දස එක් ස්කන්ධයකට නිස්සය පච්චේන පච්චයෝ නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. ඊට පස්සේ ද්වේ කන්දාච වත්තුච ස්කන්ධ දෙකක් සහ අදේ වස්තුවද ද්වින්නම් කන්දාන ස්කන්ධ දෙකකට නිස්සය පච්චේන පච්චයෝ නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. එහෙම කියලා පැහැදිලි කරනවා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපි යනවා. හොඳයි. එතකොට මෙතන ස්වාමීන් වහන්සේ මේ මිශ්‍රක ගණයට අදාළ ඒ pāli වගුවල මේක අපි කියන විදිහ අපි කියමු. ඒතර මේ පද සහ පද අවසානය කොහොමද ගන්නේ? කුසලෝච අභ්‍යාකතෝච කියලා මෙතන මේක කඩා ගන්න ඕනේ. ඒක අපි දැක්කනේ pāli. ඒතර කුසලෝච අභ්‍යාකතෝච කියලා මෙතන ගන්නවා. ඊට පස්සේ කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අපි ඉස්සලා අත්තිපාලිය හදාගමනේ. අත්ති වලින් අපි වටන් ගත්තේ. ඒතර කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අත්තිපච්චයේන පච්චයෝ කියලා එහෙම හදාගන්නවා විදිපාලිය. ඊළඟට අනුවාද පාලිය හදාගන්නේ කොහොමද? කුසලෝ මෙතනින් ගත්ත කුසලෝ ඒකෝ ඒකෝ කියලා තියෙන ඒකෝ විතරයි මේ දක්වලා තියෙන්නේ. කන්දෝච කියලා ගන්න ඕනේ. ඒකෝ කන්දෝච වත්තුච කියලා රස ප්‍රත්‍යෝත්පන්න පැත්තට ගිහිල්ලා තින්නන්නම් කන්දානං තින්නන්නම් කන්දානං ඊට පස්සේ තයෝ කන්දා වත්තුච ඒකස්ස කන්දස්ස ඊළඟට ද්වේ කන්දාච වත්තුච දින්නම් කන්දානං ත්‍රෝ ඉදිරිය තමයි එන්න ඕනේ. ත්‍රේ කළා ඊට පස්සේ අතිපස්සේන පච්චයෝ කියලා එනවා. හරි. එතන මට තව එක කාරණයක් කියන්න අමතක වුණා. මෙතන මැදදී මේ අත්ති ප්‍රත්‍යයේදී සහ අවිගත ප්‍රත්‍යයේදී එකක් ඇතුළත් කරගන්න ඕනේ. මොකද්ද? විදීපාලියෙන් පස්සේ මොකක් දෙන්න ඕන? මතකද කාට හරි? පෙළේ තිබ්බ විදිය. අන්න හරියට. සහ ජාතම් පුරේ ජාතම් කියලා මාතෘකාව තියන්න ඕනේ. නිස්සය පාළියේදී එහෙම එන්නේ නැහැ. හරි. නිස්සය පාළියේදී එහෙම එන්නේ නැහැ. ඒ කෙලින්ම තමයි එන්නේ. හරි. වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට මේ වගුවේ මෙතන මේ 10 12 කියලා ඉලක්කම් දෙකක් දාලා තියෙනවානේ. මේ ඉලක්කම් දෙකේ තේරුම ඇත්තටම මේ ඒකේ තේරුම තමයි අර විසර්ජනයන් වලදී මතක ඇති දැන් අපි ඔය සහජාත ප්‍රත්‍යයේදී හිම කරගෙන යදී වගුවල දාලා තිබ්බන කීවෙනි විසර්ජනයේද කියලා මතකද? සහජාතර මහා පාළි වගුව කියලා අපි එහෙම එකක් කරේ කාලයකට කලින් බොහෝ කාලයකට කලින් මතකද? ඒවයි දාලා තිබ්බනේ. ඔව් ඒකේ සංස ස්වරූපාර්ථ හැදී මම කියන්නේ ඒවයි පාළි වගුව සජ්ජායනා කරලා දාලා තිබ්බේ. මේ කියන්නේ 1, මේ කියන්නේ 2, මේ කියන්නේ 3 විසර්ජන අංකයක් දාලා තිබ්බේ. ඒතර සංහංශ මෙතන මේ කියන්නේ 10 සහ 12 කියන එක. 10 වෙනි විසර්ජනයේ සහ 12 වෙනි විසර්ජනයේ තමයි මේක එන්නේ. දැන් පෙළ අරගෙන බලමුකෝ. පෙළ අරගෙන බැලුවොත් කොහොමද තියෙන්නේ බලන්න සමහරවිට. අවසරයි. හරි. ගණන් කරගෙන යන්න කුඩේ ඉඳන් ගණන් කරගෙන ගියන් පස්සේ කී වෙනි විසර්ජනයද කියලා බලන්න පුළුවන් සමහරවිට. බලන්න 10 සහ 12 දෙන්නේ කියලා. 10 සහ 12ට තමයි මේ විසර්ජනා දෙක ඉන්නේ. හරි. එනක හිමීට බලා ගන්න. ඒ පාළි වගුව බලාගෙන අපි සජ්ජායනා කරමු නේද? කියපු විදිහට. දැන් නිස්සය ප්‍රත්‍යයත් සජ්ජායනා කරන්න ඕනේ. නිස්සය ප්‍රත්‍යය සජ්ජායනා කරද්දී එතන මොකද්ද විශේෂය? එතන මාත්‍රිකා දෙක තියන්නේ නැහැ. සහජාතම් පුරේජාතම් කියලා මාත්‍රිකා දෙක නැතුව තමයි කියන්න ඕනේ. කුසලෝච අභ්‍යාගතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අත්තිපච්චයේන පච්චයෝ සහජාතං පුරේජාතං කුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දානං ඒකස්ස කන්දස්ස අත්තිපච්චයේන පච්චයෝ දේචන්දාච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ අකුසලෝච අභ්‍යාගතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස අත්තිපච්චයේන පච්චයෝ සහජාතං පුරේජාතං අකුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නං කන්දානං තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ තයෝ කන්දාච අත්තුච ඒකස්ස කන්දස්ස අත්තිපච්චයේන පච්චයෝ දේ කන්දාච අත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ. හරි. ඒතර සානංශ අවිගත පාළියත් ඔය විදිහට තමයි ඉන්නේ. කරණේ විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒ නිසා අපි ඒක විශේෂයෙන් සජ්ජායනා කරන්න අවශ්‍ය නැහැ. නිස්සය ප්‍රත්‍ය සජ්ජායනා කරමු. ඒකේ වෙනසක් තියෙන නිසා. කුසලෝච අභ්‍යාගතෝච ධම්මා කුසලස්ස ධම්මස්ස අත්තිපච්චයේන පච්චයෝ කුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දස්ස අත්තිපච්චයේන පච්චයෝ දේ කන්දාච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ අකුසලෝච අභ්‍යාගතෝච ධම්මා අකුසලස්ස ධම්මස්ස අත්තිපච්චයේන පච්චයෝ අකුසලෝ ඒකෝ කන්දෝච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ තයෝ කන්දාච වත්තුච ඒකස්ස කන්දස්ස අත්තිපච්චයේන පච්චයෝ දේ කන්දාච වත්තුච තින්නං කන්දානං අත්තිපච්චයේන පච්චයෝ. හරි. ඒතර එතනින් ඒ පාළි වගුව සජ්ජායනා කරන එක අවසන් වෙනවා. පාළි බලාගෙන. පාළි මතකයිනේ පොඩියට නැති වැඩි දිග පාළියක් නෙවෙන්නේ තියෙන්නේ නේ. එතකොට මේ කරුණු ටික තමයි සම්හස පැහැදිලි කරන්න තියෙන්නේ අපිට. සහජාත පුරේජාත මිශ්‍රකව ලැබෙන නිස්සය අත්ථි අවිගත පාළියට අදාළව